ඔන්ලයින් ඉඩියුකේෂන් පෝ බිසි YouTube චැනල් එකට අදත් ඔයාල හැමෝම අයිබෝවන් කියලා පිළියර ගන්නවා. අද තුන්වෙනි වීඩියෝ එක අපි කරන දවස. මම පළවෙනි හා දෙවෙනි වීඩියෝ තුල කතා කළා ಭಾರತೀಯ සමාජ පසුබිම සහ සාමාන්‍යයෙන් උත්තරයක් අපි ලියද්දී මොන වගේ ක්‍රමයක්ද අනුගමනය කරන්න ඕනි කියලා. මම වැඩි හරියක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ දෙවෙනි පේපරේට හරියට උත්තර ලියන හැටි. MCQ පේපරේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඉල්ලීම පරිදි පසු කාලීන මේ පිළිබඳවත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. බමුණු ආගම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඕනි බව මම එදා මතක් කළා. ඒ අනුව බොහෝ විට මේ පාඩම තුලින් ඇහෙන ප්‍රශ්නයක් විස්තර කරන්න සම්පූර්ණයට පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් බ්‍රාහ්මණ ආගම පිළිබඳව මොන යම් හෝ ප්‍රශ්නයක් විභාගයට ඇහුවොතින් ඒ අහන ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද කියලා සම්පූර්ණම ලියන විදිහටම මම මේ වෙලාවේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඌමනා කෙනෙකුට පුළුවන් මේ පාඩම ඩවුන්ලෝඩ් කරගන්න, එහෙම නැත්නම් රෙකෝඩ් එකක් දාගෙන සම්පූර්ණේ ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න. ඒක ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගොඩක් වටීවි. ප්‍රථමයෙන් මතක තියාගන්න ඕනි BC දෙවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්නේ 100%ක්ම අහන්නේ බමුණු ආගමෙන්. ඒ අහන ප්‍රශ්න අතරින් බොහෝ විට අංක 1 ප්‍රශ්නේ 1 කොටස ලකුණු 4ක ප්‍රශ්නයකට උත්තරයක් තමයි මම මේ වෙලාවේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම හිතනවා මම මේ ලියන භාෂාවෙන් මේ දේ කිව්වත් ඒක ඒ විදිහටම සටහනක් කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා. මේක නරඹන ආදරණීය නංගිලට, මල්ලිලට, වැඩිහිටියන්ට BC විෂය ඉගෙන ගන්න හැමෝටම ගොඩක් වටීවි කියලා විශ්වාස කරන නිසාම මේ වෙලාවේ කෙටි වෙලාවක් අරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට පළවෙනි ප්‍රශ්නේ මේ වගේ වෙන්න පුළුවන්. සමාජ සම්භවයේ පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබුණොතින් මම කව ආරම්භයක් ගන්න ඕන, කරුණු ඇතුළත් වෙන්න ඕන, ඉන් අනතුරුව අවසානයක් තියෙන්න ඕන. සැබෙම මේ වගේ ප්‍රශ්නයක් ආවොතින් අපිට පුළුවන් මේ වගේ පිළිතුරක් ගොඩනගන්න. ඒ පිළිතුර මෙතනින් ඉස්සරහට මම කියාගෙන යනවා. ක්‍රිස්තු පූර්ව 6 සියවස වන විට සමස්ත සමාජ සංවිධානයේම මෙහෙයුවේ බ්‍රාහ්මණයින්. ඒ සඳහා ඔවුන් වර්ණ ධර්ම නමින් සංකල්පයක් භාවිතා කොට තිබූ අතර එය ඊශ්වර නිර්මාණවාදය නමින් හැඳින් වූ ආගමික න්‍යායක් උපයෝගී කොටගෙන සකස් කොට තිබුණි. ඒ අනුව මහා බ්‍රහ්මනම් ප්‍රබල දෙවි කෙනෙකුන් සිටින බවත් එම දෙවියන්ගේ කැමැත්තට අනුව ශරීරයේ ස්ථාන 4 කුල 4 මෙවූ බවත් දැක්වීම සමාජ සම්භවයේ පිළිබඳ බ්‍රාහ්මණ අදහසයි. අලුච්ඡේදයක්. සමාජ සම්භවයේ පිළිබඳ බ්‍රාහ්මණ අදහස දැක්වෙනුයේ ඍග්වේදයේ 10 මණ්ඩලයේ 90 පුරුෂ සූත්‍රයේ. එබඳු කුල 4 මහා බ්‍රහ්ම විසින් සමාජයේ බෙදීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්නේ චතුරු වර්ණං මයා රුෂ්ට ගුණ කර්ම විභාගස යනුවෙන් සඳහන් වන පරිදි එක් එක් පුද්ගලයාගේ ගුණ කර්ම ભેදයයි. ඍග්වේදයේ වර්ණ ධර්ම දක්වා ඇත්තේ පහත සඳහන් අයුරිනි. බ්‍රාහ්මනෝස්සේ මුකමාසිත බාහුරාජාන්‍යහ කෘත ඌරු තදස්ස යද්වෛශ්‍යං පද්භ්‍යාං සුද්‍රෝ අජායත. මෙමගින් පැහැදිලි වන වර්ණ ධර්ම 4 නම් 1 බ්‍රාහ්මණ, 2 ශාස්ත්‍රීය, 3 වෛශ්‍ය, 4 සුද්‍ර. ඉහත බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව වර්ණ ධර්ම බිහි වූයේ පහත සඳහන් ලෙස මහා බ්‍රහ්මගේ විවිධ ශරීරාංග වලින්ය. ඒ අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණින් බිහිවිය. මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් ශාස්ත්‍රීයන් බිහිවිය. මහා බ්‍රහ්මයාගේ කලවා වලින් වෛශ්‍යයන් බිහිවිය. මහා බ්‍රහ්මයාගේ පාද වලින් සුද්‍රයන් බිහිවිය. මෙතන පුංචි දෙයක් මෙහෙමම මතක තියාගන්න. උඩින් මතක් කළ 3 බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන අය සඳහන් කරන තනි වචනයක් ආර්ය, සුද්‍රයන් හඳුන්වන වචනයක් තමයි අනාර්ය. ආර්ය ભેදේ හෝ අනාර්ය ભેදේ වශයෙන් ඇහුවත් මේ පිළිතුරම එහා මෙහා කරලා අපිට සකසා ගන්න පුළුවන්. අලුච්ඡේදයකට නැවතත් මේ වර්ණ ධර්ම හේවත් කුල අතරින් මුල් 3 අයත් වූ ආර්යයන් ලෙස හැඳින්වූ අතර සිව්වෙනි කුලයට අයත් වූ අන් සුද්‍රයන් අනාර්ය ලෙස හැඳින්විනි.
බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව ඉහත දැක් වූ වර්ණ හතර තමන්ගේ පැවැත්ම පිණිස මහා බ්‍රහ්ම නියමේ පරිදි ස්වධර්ම නමින් හැඳින් වූ ක්‍රියාපිළිවෙත් රාශියක නිරත විය යුතුය. එය වර්ණ ධර්මයන් හා බැඳී තිබූ අනිවාර ලක්ෂණයකි. ඒ අනුව එක් එක් කුලේ විසින් ක්‍රියාත්මක කළ යුතු ස්වධර්ම පහත සඳහන් පරිදි වේ. බ්‍රාහ්මණ ආගම ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම. මෙතෙන්ට තමන් කැමති නම් ශ්ලෝකෙත් එකතු කරගන්න පුළුවන්. ඊළඟ දවසක වීඩියෝ එකකින් මම වෙන වෙනම ස්වධර්මයට අදාළ ශ්ලෝක සම්පූර්ණ විස්තරයක් දානවා. ශාස්ත්‍රීය වර්ණයට ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමෙහි වරදවා නොහැසිරීම. වෛශ්‍ය වර්ණයට සත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලී කිරීම, කෘෂි කටයුතු. ශුද්‍ර, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය යන කුල තුනට හෙවත් ආර්යයන්ට අවනතව යටහත්ව පහත්ව දිවි හිමියෙන් බැල මෙහෙවරකම් කිරීම. අපි මේ උත්තරේ හොඳටම ප්‍රමාණවත් අහලා තිබුණ සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න කියන කොටසට. අවසානයේ මේ වගේ සටහනක් දානවා. බමුණන්ගේ ඉහත ඉගැන්වීම් අධ්‍යයනය කිරීමේදී ඊශ්වර නිර්මාණවාදී සංකල්පයක් අනුව වර්ණ ධර්ම නම් ඉගැන්වීමක් තුළින් සමාජයේ සම්භවයේ සිදුවා යයි පෙන්වා දිය හැකිය. මෙන්න මේ උත්තරේ තිබුණා නම් මම මුලින් කිව්ව ප්‍රශ්නෙට හොඳටම ප්‍රමාණවත්. මෙතනින් ඉස්සරහට දාන වීඩියෝ වලින් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට ලිඛිතව සාර්ථක පිළිතුරක් ලියන ආකාරයේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට සමහරට මතක් වෙනවා ඇති මේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්ධ වලට ශ්ලෝකයක් දාලා උත්තරේ ලියව නම් තව සාර්ථකයි කියලා. හැබැයි මතක තියාගන්න මෙතන ફોකස් කරන්නේ ලකුණු 4ක්. ඒ නිසා ලකුණු 4ක් කියන්නේ අපිට ලියන්න තියෙන වෙලාව ගත්තොතින් විනාඩි 4ක් 3මාරක කාලයක්. ඒකට ලියනකොළ අපි ලියන්න භාවිතා කරනකොළ 3ක් විතර ලියන්න උවමනාවක් නෑ. ඒක බොරු වැඩක්. ඊට හේතුව තමයි නවීසේ නිර්දේශනම් දෙවැනි කොටසට එනවා ලකුණු 10ක ප්‍රශ්නයක් ලියන්න. ඒවට අපි මොනවද ලියන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. මේකට පිටු 3ක් ලියලා ඒකට එක පිටුවක් ලියුවොත් එතනම අපි අසාර්ථකයි. ඒ නිසා ලකුණු 4කට බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය සාරාංශ උත්තරයක්. ඒ මම හිතනවා ඒ උත්තරේ මම ඔබලට ලබා දුන්නා කියලා. ඒ නිසා මේ පාඩම් ඉදිරියටත් එකතු කරගන්න පුළුවන්, දැනුමට එකතු කරගන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයි පන්ති වලට යන්න බැරි, අධ්‍යාපන අපහසුතා ඇති, ආර්ථික අපහසුතා ඇති අය ගොඩාක් ඇති. ඒ වගේ අයට මේ දැනුවත් කිරීම කළා, ඒ අය මේකට එකතු කළා, මේ උපකාරයට ඒ අය සම්බන්ධ කරන්න මම හිතන එකත් ලොකු පිනක් කියලා. අද දවසෙත් මේ පුංචි පාඩම අහගෙන හිටිය හැම දිනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. ඉතාම ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනාටම ජය වේවා.